ශ්‍රී ලංකා ක්‍රිකට් හදන්නේ මොනවද කරන්න ඕනේ කියන දේ හොඳටම දන්නේ අපේ රටේ ක්‍රිකට් ගහපු ක්‍රිකට් බිම් මට්ටම ගැන දන්න ක්‍රිකට් ප්‍රවීණයෝ වෙන රටවල ක්‍රිකට් ප්‍රවීණයන්ට අපේ ක්‍රිකට් හදන්න පුළුවන්ද කියන දේ ගැන ප්‍රශ්නයක් තියෙනවා කියලා තමයි ශ්‍රී ලංකාව නියෝජනය කළ සුපිරි ක්‍රීඩකයෙකු වූ තිලකරත්න දිල්ෂාන් කියන්නේ අපි අපේ ක්‍රිකට් බිම් මට්ටමේ සිට දියුණු කරන්න ඕන කියලා කියනවා අපි ඒකට කමිටුවක් පත් කරලා තියෙනවා ඒකේ ඉන්නේ ලංකාව වෙනුවෙන් හොඳටම ක්‍රිකට් ගහපු අය සහ ඉතාමත් පුළුල් දැනුමක් තියෙන අය ඉතින් මේ කට්ටියට අපේ ක්‍රිකට් පද්ධතිය හදන්න බැරි නම් ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙකුට පුළුවන්ද මේක හදන්න එයා මොනවද අපේ ක්‍රිකට් ස්ට්‍රක්චර් එක සහ සිස්ටම් එක ගැන දන්නේ ගාල්ලේ හම්බන්තොට ක්‍රිකට් ගහන ළමයි සහ ඒ අයගේ ප්‍රශ්න ගැන දන්නේ අපේම කට්ටිය අපේ ක්‍රිකට් එක සංවර්ධනය කරන්න පුළුවන් අපේම කෙනෙකුට මිසක් ඕස්ට්‍රේලියාවේ ඉන්න ටොම් මූඩිට ඇවිත් ඕක කරන්න බෑ ස්ලින් විත් රසල් වැඩසටහන එක්ක සම්බන්ධ වෙලා තමයි දිල්ෂාන් මේ අදහස් කියන්නේ එතෙන්දී ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ විදිහට ටොම් මූඩිට කරන ගෙවීම අපරාධයක් කියලා තමයි දිල්ෂාන් කියන්නේ අපි ටොම් මූඩිට දවස ඩොලර් 1900ක් ගෙවනවා ඒ කියන්නේ මාසෙට ඩොලර් 60,000කට ආසන්නයි ඒකම අපි කියන අපේ ක්‍රිකට් බිම් මට්ටම හදන්න ඕන ඒකට මුදල් අවශ්‍යයි කියලා. ඉතින් අපිට පුළුවන් මේ ටොම් මූඩිට ගෙවන ගාන අපේ බිම් මට්ටම හදන්න යොදා ගන්න. අපි පළමු පෙළ ක්‍රිකට් හදන්න, ක්‍රීඩා සමාජය දියුණු කරන්න. මේ මුදල් පාවිච්චි කරන්න පුළුවන් නේද? මූඩි හොඳ පුහුණුකරුවෙක් වුණත් අපේ ක්‍රිකට් හදන්න හොඳටම අදහසක් තියෙන්නේ අපේ අයට කියලා තමයි දිල්ෂාන් කියන්නේ. මූඩි ඉතාමත් හොඳ පුහුණුකරුවෙක් වෙන්න පුළුවන්. නමුත් අපේ ක්‍රිකට් එක ගැන දන්නේ අපිමයි. ඒක හදන්න ඕනි අපිමයි. ඒකට තමයි කමිටුපත් කරලා තියෙන්නේ. එහෙනම් අපිට මූඩිව අපේ පුහුණුකරු කරන්න පුළුවන්. ක්‍රිකට් සංවර්ධනය කරන එක අපේ කට්ටියටම කරන්න පුළුවන් එකකින් ලොකු ගාණක් ඉතුරු කරගන්න පුළුවන්. පුහුණුකරුවෙක් වගේ තනතුරකට ඉතාම හොඳ උනත් ලංකාවේ ක්‍රිකට් ගැන උපාය මාර්ගික සැලසුම් හදන්න වෙන රටක කෙනෙක්ට දෙන එක ප්‍රායෝගික නැහැ කියලා තමයි දිල්ෂාන් කියන මේ කතා එක්ක පැහැදිලි වෙන්නේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.